අයිබෝවන්, අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව හරහා ශ්‍රී ලංකාවේ අද දවසේ තියෙන යම් යම් එදිනෙදා ජීවිතයේ ජනතාව මුහුණ දෙන යම් යම් ගැටලු පිළිබඳව යම් කිසි දේවල් මතු කරන්න පුළුවන් කියලා මම හිතුවා. ඇත්තරම පසුගිය කාලය තුළ අපි දැක ගන්න පුළුවන් WSWS කියන ආයතනය මගින් කරලා තියෙන සමීක්ෂණයකදී, ඒ කියන්නේ World Socialist Website.org කියන ආයතනය කරලා තියෙන සමීක්ෂණයක් මගින් අපිට දැක ගන්න පුළුවන් බේකරි ප්‍රොඩක්ට්ස් වල මිල රුපියල් 5කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සියලු දෙනාම දන්නවා පෙට්‍රල් ඩීසල් වල මිල වැඩිලා දෙනවා. පෙට්‍රල් වල රුපියල් 22 රුපියල් 20කින් උත් 95 23යි, ඩීසල් රුපියල් 7යි, සුපර් ඩීසල් 12යි, ලාම්පු තෙල් රුපියල් 7යි. මේවා වැඩිවීමත් සමග ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ ගමනාගමනයේ වියදම රුපියල් 15කින් වැඩි කරන්න සිදු වෙන බවක් අපිට දැක ගන්න පුළුවන්. ප්‍රීමා ආයතනයේ රුපියල් 3.50කින් පිටී වල මිල වැඩි කරලා තියෙනවා. පසුගිය මාස 6ක් ඇතුළත කාලයේදී හාල් මිල රුපියල් 126 27ත් 140ත් වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි පරිප්පු වල මිල 136කින් වැඩිලා තියෙනවා. පොල් තෙල් වල මිල 130කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඉතාමත්ම දුෂ්කර කාලයක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ කාලයක අද ඇත්තටම ගත්තොත් එහෙම ධීවරයින්ට ඉතාමත්ම දුෂ්කර කාලයක් එළඹෙන්න යන්නේ. මොකද ඩීසල් මිල වැඩිවීම, භූමි තෙල් මිල වැඩිවීම හරහා ඉතාමත් දුෂ්කර කාලයක් එන. ඉතින් ඇත්තටම කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ධීවර කර්මාන්තයට, එතුමා උතුරු පළාත නියෝජනය කරන ඇමති කෙනෙක්. ඇත්තටම උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් ඒ කියන්නේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 3/2කට කිට්ටුන ප්‍රමාණයක් උතුරු නැගෙනහිර තමයි තියෙන්නේ. ඉතින් ඒ උතුරු නැගෙනහිර ජීවත් වෙන ජනතාවගේ ඒකෙත් ඒ ධීවර කර්මාන්තය කියන්නේ දකුණේ උතුරු නැගෙන හැමතැනම තියෙන. විශේෂයෙන්ම උතුරු නියෝජනය කරන ඇමති කෙනෙක් මේ උතුරු දෑ නැගෙනහිර පළාතේ විශේෂයෙන් වෙන එකක් ගැනවත් කතා කරලා නැහැ. මේ වෙනතුරු මේ මිල වැඩි වීම ගැන කතා කරලා නැහැ. ඉතින් ඇත්තටම අර එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නෞකාව හරහත් ඇවිල්ලා ඉවර ධීවරින් ඉතාමත් අසීරු තත්වයක් ඇති වෙනවා. මොකද ඒකේ බස්නාහිර පළාතේ දකුණු පළාතේ ධීවරින්ට මුහුදියන්න එපා කිව්වට මාකට් එකේ වෙළඳ පොලේ ඇවිල්ලා මිනිස්සු ඒ මාළු ගන්න බයයි. මොකද මේ මාළු මොනවා යම් යම් කෙමිකල් වල තියෙනවා. ඉතින් ඒ වගේ ධීවරින්ට යම් කිසි සහනයක් ලබා දෙන්න ඕනේ. මොකද මේ බෝට් යන මුහුදු යන ධීවරින්ට යම් කිසි සහනයක් ලබා දෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේක ගැන කැබිනට් ඇමති කෙනෙක් ඉඳලත් ඔහු කිසිම දෙයක් මේ වෙනකල් කියලා නැහැ කියන එක ධීවර අමාත්‍යංශය ඉතාමත් ශෝකනීය කාරණයක්. ඉතින් හැබැයි ගත්තම මේ ආණ්ඩුව හරහා සිදුවලා තියෙන දේවල් ඉතාමත් පොඩි ජනතාවට පොඩි මිනිහට තමයි මේ ආණ්ඩුවෙන් ඇත්තටම වැදිලා තියෙන්නේ. දැන් මේ සංචරණ සීමා අනුවත් බැලුවොත් එහෙම අද ගත්තොත් එහෙම පාරේ වාහන ප්‍රයිවට් වාහනයක් තියෙන, පෞද්ගලික වාහනයක් තියෙන, මෝටර් බයික් එකක් තිබ්බත් හැම මිනිස්සයම පාරේ යන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් බස් එකේ යන මිනිස්සයර තමයි යන්න බැරි. අද ගත්තොත් එහෙම ලොකු ලොකු ආයතනවල සේවය ආයතන ඇවිල්ලා අදටත් බිස්නස් ක්‍රියාත්මක වෙනවා. හැබැයි පොඩි කර්මාන්ත ශාලාවක් තියෙන මනුස්සයෙක් ඒක අරගන්න බෑ. පොඩි කඩයක් තියෙන මනුස්සයෙක් ඒක අරගන්න බෑ. ඒ කියන්නේ කුඩා කර්මාන්ත ශාලාවක් තියෙන මනුස්සයෙක් අරගන්න. ඉතින් මේක නීති දෙකක්. ඉතින් ඇත්තටම මෙච්චර මාස ගාණක් සංචරණ සීමා දාන්න නැතුව කර්ෆියු දාලා මුළු ලංකාවම දැන් සති දෙකක කාලයක් මුළු ලංකාවම කර්ෆියු දාලා තිබ්බනම් මම හිතන්නේ මේ තව දිගින් දිගට මේක යන්න වෙන්නේ නැහැ. ඉතින් දැන්ටත් අපි දැක්ක 21 ඇරලා 23 ආපහු වහනවා කියලා. ඉතින් මොකටද මේ වගේ දේවල් කරන්න කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් මේ කොවිඩ් පාලනය ඉතාමත් අසමත් වෙලා තියෙනවා. හැබැයි මේ අපි ගත්තොත් එහෙම මේ ගිය අවුරුද්ද ඇතුළත ලොකු ලොකු බිස්නස් කරන අයට එච්චර පාඩුවක් නැහැ. අපි ගත්තොත් එහෙම LOLC ආයතනයට බිලියන 53ක ලාභයක් ලැබී තියෙනවා කියලා මේ WSWS කියන ආයතනයෙන් කියලා තියෙනවා. World Socialist Website කියන ආයතනයෙන් LOLC සමගට බිලියන 53ක ශුද්ධ ලාභයක්. ඒ වගේම තමයි හේලිස් ආයතනයට බිලියන 29ක, මම හිතන්නේ හේලිස් ආයතනයට බිලියන 29ක ශුද්ධ ලාභයක් ලැබිලා තියෙනවා. sorry හේලිස් ආයතනයට බිලියන 14ක ශුද්ධ ලාභයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි හේමා ආයතනයට බිලියන 3.3ක ලාභයක් ලැබිලා තියෙනවා. ඒ වගේ ගත්තම මේ ලොකු ලොකු ආයතන වලට තමයි ලාභ ලැබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ ජීවත් වෙන පොඩි මිනිහට මේ ආණ්ඩුවෙන් කිසිම සෙතක් වෙලා නැහැ කියන එක තමයි කියන්න ඕනේ. අපි දන්නවා ගිය ආණ්ඩුව මේ ජනාධිපතිවරණයේ කාලයේදී දුන්න පොරොන්දු අපි ඒ දවස්වලම කිව්වා මේ රටේ දැන් අද ගත්තොත් එහෙම යුරෝපීය පාර්ලිමේන්තුවෙන් රෙසලූෂන් එකක් පාස් කරලා තියෙනවා ලංකාවේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි වල වැඩ කරන ළමයිගේ තියෙන ඒ පහසුකම් සුදුසු මදි, ඒ ළමයිට පහසුකම් වැඩි කරන්න. ඒ වගේම තමයි බොරුවට ත්‍රස්තවාදී හදිස්ස පනත යටතේ මිනිස්සු අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් මේ වගේ මම දිගින් දිගටම කියන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයේ ආර්ථිකය හදනවා නම් අපි ආර්ථිකය විතරක් හදන්න බෑ, මුළු ශ්‍රී ලංකාවේ තියෙන සිස්ටම් එකම හදන්න ඕනේ. ඉතින් මානව හිමිකම් වෙන්න පුළුවන්, දේශපාලන මේ වශයෙන් මිනිස්සුව දඩයම් කිරීම වෙන්න පුළුවන්, දේශපාලනය වෙනුවෙන්
මේ හදිසි ත්‍රස්තවාදී පනත වගේ දේවල් භාවිතා කිරීම පොලිසිය භාවිතා කරන අපි දැක්ක ශානි ආදේශයකට මහත්මයවත් දවස් දෙක තුනකට කලින් රිලීස් කරලා තිබෙයි. ඉතින් ඒ වගේ දේවල් නවත්තන කලින් මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයක් හදන්න බැහැ. මොකද අපි සියලු රටවල් එකතු වෙලා මේ ආර්ථිකය හදන්න ඕනේ. එහෙම නැත්නම් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන දුප්පත් පොඩි මිනිහට තමයි මේකෙන් අමාරුවට වැටෙන්නේ. බොහොම සතුටුයි. අපේ න්ියස් චැනල් එකේ අප්ඩේට්ස් එසෑනින් දැනගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒකම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්.